මේ වෙලාව වෙන කරන්න දෙයක් නෑ උයි. තාමසරයි අපේ නංගිටයි තියෙන්නේ. මේ ගැන කිසිම දෙයක් නොදන්න විදිහට මේ කසාදෙට කැමති වෙන්නේ. මේ මේ මේ. දැන් නම් මරුවත් කරන්න බෑ. කොහොම හරකෝ. මුලින් මං කියන දේ අහලා ඉඳපිය. යකෝ කිල්ලෙක් එහෙම කියද්දි තියෙන කැත බලපන්. ඒ කැටිකල පෝෂණය දැන් එක සිරි ගෲප අඳුනක. ඔව් ඔව්. කොළු උඹල ඔක්කොටම ඕන දෙයක් කියන්න හොඳයි. කෙල්ල අපි මොන හරි කිව්වොත් තමයි වැරදි. කාගේ දරුවෙක්ද මං උඹ? ඔය ඔය. ඔය උඹලගේ අර නංගිගේ කටේම තියෙන ඔය වචනේ තමයි. ඒකකින් තමයි මාත් ඉගෙන ගත්තේ. ඒකකින්? අනේ අම්මේ ඔය නංගිගෙන් නම් කිසිම දෙයක් ඉගෙන ගන්න එපා. එහෙම වුණොත් උඹටත් වෙන්නේ මට වගේම බොම්බේ ලුකින් කල්කටා සීන් තමයි. මේ මගේ හොර මස්සිනා. මං කියන විදිහට මේක අසාදර කැමති වෙයන්කෝ. කැමති වෙලා? කැමති වෙලා. තමුස නිල වශයෙන් අම්මයි අප්පච්චි එක්ක අපේ ගෙදර එනවා. ඇවිල්ලා? ඔයි තමුසේ වාඩි වෙලා නෙමෙයි හිටියේ. වාඩි වෙලා කියන්නේ ඔයි තමුසට වැඩි ඉඩක් දීලා මගේ පුයන්න විතරයි උඩ තිබ්බේ. ඈ? ඈ තමුසේ වදන්නේ. අහනවකෝ දැන් අම්මයි අප්පච්චි එක්ක අපේ ගෙදර එනවා. ඇවිල්ලා? ඇවිල්ලා ඔයි තියෙන දයක් හොඳට කාලා අපි දෙන පොඩි අලියකුත් ගහලා. ඈ? තාතිට හොරින් හරිද? සින්දුකුත් කියලා ලැජ්ජාශීලී මූණෙන් යුතුව එදිහා බලලා එකෙන් බුලත් කොලයක් අරගෙන ඒක දන ගහලා වැන්දට පස්සේ බුදු සරණයි දෙවි පිහිටයි කියලා. අයියෝ 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 අනේ මේ අබ්බුඩ්ඩිට ඔය ආරංචි වුණොත් එහෙම ඔගේ පපුව පැල්ල මැරෙයියෝ ඒ පවුනේ. නෑ නෑ බං ඉතින් එහෙම වෙන්න නෑ. හමුස මං කියන විදිහට වැඩේ කරනවා. ඈ? හමුස මට බෙල්ල ගහලා යන විදිහට වැඩේ සෙට් කරන්නේ නෑනේ නේද? අනේ ඩාලින්. ඔයාගේ බෙල්ල ගහලා යන්න දෙනවද කියන්නකෝ මං එහෙම. ඈ? ස්තුතෝයි හමුස. මේ මෙහෙට එනවා. කයන්නත් පොඩ්ඩක් තියාගන්න ඉඩ දෙන්න. ඔයි වෙරළු ගෙඩියත් අට දිනෙක් බෙදාගෙන ගෑලු. හම්සෙත් එක සීට් එක බෙදා ගන්න බෑ. කොහෙද අක්කර කාලක් විතර. කියනවා මොකද කියන්නේ? හිතලා බලමු.